මේ හෙට එතකොට මම මේ මැණික විකුණනවා. එතකොට මට මොකද වෙන්නේ? මේ එතකොට මේ ඔය ළමයාත් මේ ඔය අමනුස්ස ළමයා මේ මැණික තියෙන තැනට වෙලා ඉන්න. මේ මායාරත්න ළමයා කෙරුවෙත් ඒක තමයි. ඔව්. මැණික විකුණන්න දෙන්න බෑ. ඔව් ඔව් යක්කු යක්ෂණියෝ බෑ 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 කියයි ඔක්කොම. ඒ වුණාට මම මගේ මනුස්ස දුවට මොනවද දෙන්නේ? ඈ මං විකුණනවාමයි. මොකද දිය තනියෙන් වත්තට වෙලා කායිකද කතා කරනව ඇහුනේ? මේ 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 මං 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 කතා කළේ ඩාලි. මං මට නම් ඇහුනේ ගෑනු කටහඬ. ආහහා ඒ සමහර වෙලාවල් වලට මං කතා කරනවානේ සුරංගනාවියෝ එක්ක. සුරංගනාවියෝ? ඔව් ඔව්. මේ සුරංගනාවියන්ටත් බැනාඩ ගහනවද? මට එහුණ කාටද බැනාඩ ගහනවා? සුරංගනාවිය උනත් ගෑනු ගති යන්නේ නැහනේ. උනුත් බැනාඩ ගහනවා. ඉතින් දිය මම මෙච්චර ඉඳිද්දි ඔයා මොකටද සුරංගනාවියෝ එක්ක කතා කළේ? ඔයා මාව බඳින්න බෑ කියනවනම් මං සුරංගනාවියක් බඳිනවා. ඇයි ඇයි හිනා වෙන්නේ? මට බෑ කියලා හිතුවද? අක්කේ අම්මගේ සියමුද මදි වගේ අක්කේ. අප්පච්චි ගෑණික කැලේ පැන කියපු ගමන් අම්මගේ සියමුද නැතුව ගියා. ලොකුමණිකේ මොකද මේ? දන්න පේනයක් නෑ. උඹ බොරු කියන්නේ බොරුකාරි. උඹ බොරුකාරි බොරුකාරි. හොඳටම නම් ඔළුව හොඳ නෑ තම්. නැත්තම් දෙයියන්ට මෙහෙම කතා කියයිය. උඹට අරලු බුලු නෙල්ලි රස කිඳ රත් හඳුන් සුදු හඳුන් කටුක රෝසන කලන් අතරයි මංචාඩි දෙක බැගින් පතාටේකට හිඳලා වැඩි අය බීපං උඹ පේන කියන්නේ. උඹ පේදෙක් නෑ. එතකොට මොනවද මේ උඩවන්නේ? මොකද මාමල්ලන්නේ උල්ලා? පරිසට ගිහිල්ලා පරිසට ගිහින්ද තරුණ වෙන්න බේතක් තිබුණා
සරෝජිනි ළඟින් අප්පච්චි ගාව තිබුණා. කියන්නකො බලන්න. මොකද්ද වේද? මට ඒක කිව්වේ නෑ. කිව්වා මං උඹට නම් කියයි. උඹට මාමිනේ මාමිනේ මා දෙයියා 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 මාමිනේ මාමිනේ මා දෙයියා. ෂා! ඊයේ සිංදුවට නම් අගේත් නටන්න පුළුවන්. ඒක වැදි ගියා. වැදි කෙල්ලෝ ඕවට නටන්නේ නෑ. උඹලනේ නටන්නේ. උඹල තමයි නටන්නේ. උඹල නටන්නේ. මාමිනේ මා දෙයියා දෙයියා. ඇයි මේ ආයේ ආවේ? මැණික විකුණන්නට කැමතිද? ඔව් මං කැමති. හැබැයි කොන්දේසි වලට යටත්. ඕන ඕන යක්කුත් එක කොන්දේසි ගහන එක නම් ඒ තරම් සුබ නෑ. වරක් එහෙම කරලයි මෙහෙම වුනේ. මේ ඔන්නවට විතරක් ඉන්න එපා. ඉතින් දැන් මොනවද මට කරන්න කියන්නේ? මමත් ආසයි මායරත්නයි වගේ මනුස්ස වෙලා ඉන්න. ඉතින් කොහෙද ඉන්නේ? මෙහෙ වුණත් කමක් නැහැ. එතකොට මොනවද කොන්දේසි? මැනික විකුණන්න ඕනි. මනුස්ස වෙලා ඉන්නකොට මට ඒකේ කොටස ලැබුණේ නැති හින්දා දැන් මට තුනින් එකක් ඕනේ. මේ තුනින් එකක් දෙනවා නම් මැනික වික්කට කමක් නැද්ද? කමක් නැහැ. දැන් එතකොට ඔය ළමයා මේ ඔය අමනුස්ස ළමයා කොහෙද ඉන්නේ? මට ඔය විදිහට කතා කරන්න එපා. මගේ නම මාළි. දැන් ඔයාලා අලුත් ගියක් ගන්නවනේ. ඔව් ඔව්. මං එහෙ ඉන්න. එහෙමනම් දැන් මෙහෙ ඉන්නව නම් ඔයා සුද්ධිත කියන්න ඔයා මගේ බෑනගේ නංගි. ඒ කියන්නේ මායාරත්නගේ නංගි. ඔව් ඇත්තත් ඉතින් ඒකමනේ. ඔව් අපි බොරු කියන්නේ. මං හෙට එන්න. සුබතන් මට හම්බෙලා නෑනේ. කොයි කාලෙද අපි හම්බුනේ? ඇයි මහත්තයෝ, අර මන්තිතුමයි ඡන්ද ව්‍යාපාර කාලේදී තමුන්නාත්නේ සපෝට් කළේ. මම නිකේ පින්තූර ගත්තේ මහත්තයෝ. හරි හරි හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ මහත්තයෝ? හරි වැඩිනේ වෙලා තියෙන්නේ. ඇයි? අර ගත්ත පින්තූර වල මහත්තයගේ පින්තූර නෑනේ. ඒ මොකද?
මහත්තයෝ. කවදාව මගේ ඇතින් එවෙන්නේ නෑ මහත්තයෝ. හැබැයි මම අහලා තියෙන මහත්තයෝ, එහෙන් පින්තූර වදින්න ඇත්තේ අමනුස්සගේ කියලා. දැන් අද මොකටද ආවේ මහත්තයෝ? සමා වෙලා අපි තව පින්තූර ගමු නේද? ඒකත් වැදුන් නැත්තම්? මොකද මහත්තයෝ? ඒ පින්තූරෙත් වැදුනේ නැත්තම්? වැදුන් නැත්තම් මහත්තයෝ, ඒ විස්තරය අනිවාර්යෙන් පත්‍රේ දාන්න ඕන මහත්තයෝ. මහත්තයෝ, ඒ මහත්තයෝ, අපි වෙන තැනකට ගිහිල්ලා පින්තූරේ ගමු. හොඳයි මහත්තයෝ, යමු. පත්‍රේ දාන්න හදන්නේ දැන් මහත්තයෝ? ඔය යක්කු වගේ උදවියගේ ඒගොල්ලෑ පින්තූර ගන්නත් බැහැ මහත්තයෝ. එතකොට මැරිලා අමනුස්ස වේසෙන් ඉන්න අයගේ ඒගොල්ලෑ පින්තූර ගන්නත් බැහැ මහත්තයෝ. ඉතින් ඒක පත්‍රේට හොඳ නිවුස් එන්නේ මහත්තයෝ. අපි පින්තූර ගමු මහත්තයෝ. එනවා ගමු ගමු මහත්තයෝ. අර වාත් ගොමින්ද කොහෙද හිටියේ? මං උදේන්දල ඔයත් එක්ක හිටියේ. මොනවා? මං දැක්කේ නෑනේ. හා? මං නොපෙනි හිටියේ. නොපෙනි ඉන්න එක හරි අමාරු. දැන් පේන්න ඉඳලා යනවා. හා හා හා. මේ මාත් එක්ක සුද්ධි එන්න හිටියේ. හිටපු ගමන් එයාට අසනීප වුණානේ. එයාව ලෙඩ කරේ මම. ඕකනේ ඕකනේ, ගෑනු දෙන්නෙක් එක්කා වුණොත් ඔහොම දෙයක්මනේ වෙන්නේ. මට මගේ සල්ලි ඕන. ඕ දැන් දෙනවා, දැන් දෙනවා, දෙනවා, මේ දෙනවා. අනික අරයට ටිකක් දීලා ඉතුරු හරිය මගේ ළඟ තියන්න. ඕ ඒක හොඳයි, ඒක හොඳයි. මොකද ඔයාගෙන් කාටවත් හොරෙන් ගන්න බෑනේ. ආ ඒක හොඳයි. එයා ඔයාට ආදරේද? මේ මට ඔයා කියන්න එපා, තේරුණාද? එහෙනම් මට සර් කියන්න. යක්කු යකෙකුට ඇර වෙන කෙනෙකුට සර් කියන්නේ නැහැ. හැබැයි මේ ඔයා මගේ බෑනගේ නංගිනේ.
මට මා මණ්ඩි කියන් දේන. ඒක හොඳයි. මා මණ්ඩි කියන එකත් අපේ යක් වචනයක්. මේ ඒක නෙවෙයි. මේ සල්ලි දැකලා අපි පස්සෙන් කවුරු හරි එයිද? බය වෙන්න එපා. යකෙක් නැතත් යකින් යකින් ආරක්ෂාවට.